අයිබෝන් හරි දේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කොවිඩ් ආසාදිත මෘතදේහ බුහුමදානයට ඇති හැකියාව සොයන්න අගමැති ප්‍රධානත්වයෙන් හමුවක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළට සෑම ශේෂ්ත්‍රයකටම සමබර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ජනපති අවධානය වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය සේවකින් යලිත් අරගලයකට සැරසෙයි. රත්ගමදී අපවත් වූ ඕලන්ද හිමියන්ගේ මරණය පිළිබඳ අංශ රැසකින් පුළුල් පරීක්ෂණ. ගාල්ලේ මනරම් කොරල් පද්ධතියේ හෙට දවස කුමක්ද? දැන් දේශීය පුවත්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 හේතුවෙන් ඇති වූ හෘද වස්තුවේ ආසාදනයක්. එසේම වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ දින මිය ගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ත්වයේ උත්සන්න වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 538 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 69 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් වන අතර පුද්ගලින් 469 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඊයේ දින දේශීයව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතුරින් 304 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 26981ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 30612 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සීතාවක අපනයන කර්මාන්තපුරයේ සේවකීන් 4 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හංවැල්ල නිරිපුල ප්‍රදේශයේ පදිංචි පුත්කලෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. කොවිඩ් ආසාදනය වූ රෝගියෙකු හමුවීම හේතුවෙන් කෑගල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළ අතර ඒ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කෙරුණා. නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටි පාසල් සිසුවියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති මහල් නිවාස සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. කොළඹ නගරයේ ආශ්‍රිත මහල් නිවාස වල පදිංචි ජනතාවට විශේෂයෙන් දින 40 ගානකට වඩා කාලයක් මේ වෙනකොට ඔවුන් අඟුලුලා ඇති තත්යක පවතින බැවින් ඔවුන්ගේ තියෙන මේ මානසික පීඩනය මානසික තත්ය සැලකිල්ලටගෙන මේ වෙනකොට ඇන්ටිජින් පරීක්ෂණ ඉතාමත්ම කඩිනමින් මේ මහල් නිවාස හිමියන් සඳහා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක කළ තියෙනවා කොළඹ මහනගර සභාව විසින්. එහිදී සිදු කරන්නේ සෑම නිවසකම මහල් නිවාසයේ පිහිටි නිවාස ඒකක 1000ක් තියෙනවනම් ඒ හැම නිවාසයකින්ම එක් පුද්ගලියෙක් තෝරගෙන ඒ පුද්ගලයාව ඇන්ටිජින් පරීක්ෂණය සඳහා යොමු කරනවා. ඇන්ටිජින් පරීක්ෂණයේදී ඒ නිවාසවල එක නිවාසයක පුද්ගලෙක් ඇන්ටිජින් පරීක්ෂණයේදී පොසිටිව් තත්ත්වයට පත් වුනොත් ඔහුව රෝගී සත්කාරයකට යොමු කළා. ඒ ඔහුගේ පවුලේ සියලුම දෙනාම ඇන්ටිජින් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට දක්වලා පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඔවුනුත් රෝගී සත්කාරයකට සඳහා යොමු කරනවා. එතකොට යම් කිසි පවුල් ඒකකයක සාමාන්‍ය තත්ත්වෙ නම් ඉන්නේ ඒ පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. ඒ අනුව එවැනි වැඩසටහනක් තමයි යන්නේ. ඒ අනුව බලනවා මේ මහල් නිවාස නැවත සාමාන්‍ය
තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. මොකද මේ මහල් නිවාස ආශ්‍රිතව තමයි විශේෂයෙන්ම ආසාදිනින් වැඩි වශයෙන් වාර්තා වුණේ. මේ අතර එළබෙන උත්සව සමයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. නිවසේ සිටින අය පමණක් නිවසට සීමාව අපි උත්සව සමයේ සමරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමා වැදගත්ම. ඊට අමතරව යම් පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය හේතු මත තමන්ගේ ඉතාමත් කිට්ටු ඥාතියෙක් බැලීමට හෝ ගමනක් යන්න තියෙනවා නම් ඒක අඩුම සංඛ්‍යාවකට සීමා කරමින් අත්‍යවශ්‍යම නම් පමණක් ගොස් මේ කාල සීමාව තුළ එවැනි සංචරණ අවම කිරීමට ඒ හරහා ඒ ගමනේදී විශේෂයෙන් පොදු ප්‍රවාහනවල තදබදයට ලක්වීම දුම්රියපළ මෘතදේහ භූමිදානය කළ හැකිදැයි සොයාබැලීම සඳහා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එදී කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් භූමිදානය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමිදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් භූමිදානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නෙයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. දැනට මෙම වෛරසයෙන් මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර එහිදී සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාතීන් හා ආගම් වශයෙන් තීන්දුව తీරන ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවයි මෙහිදී සඳහන් කර සිටියේ. එමෙන්ම ඒ සඳහා සහාය ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ. පසුගියදා රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි ඕලන්ද ජාතික හිමියන්ගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රත්ගම තොඩන්දුව පොල්ගස්තුව සේනාසනයේ වැඩ විසූ ඕලන්ද ජාතික හිමිනමක් පසුගියදා අපවත් වුණා. මෙම හිමියන්ගේ මරණය සැක කටයුතු බැවින් හිමියන්ගේ දේහය පිළිබඳ පශ්චාත් වර්ණ පරීක්ෂණය ඊයේ ගාල්ල කරාපිටිය රෝහලේ දීපවැත් වූ අතර එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසැහැඳි මහත්මිය ඒ පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට දින දෙකකට පමණ පෙර රත්ගම ප්‍රදේශයේ පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ සිටි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් අතුරුදහන්ව තිබුණා. ඉන්පසුව එම ස්වාමීන් වහන්සේගේ මృత ශරීරය සොයාගනු ලැබුවා. දින දෙකකට පමණ පෙර 59 හැවිරිදි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් විමර්ශන රත්ගම පොලිසිය ආරම්භ කළා. මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. එවැගේම ඊයේ දිනේදී කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරිය විසින් මෙම මృత ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණයේ අනුව තවදුරටත් මృత ශරීරයෙන් ලබාගත් කොටස් රසායනාගාර වෙත යොමු කර ඒ සම්බන්ධව දත්ත වාර්තා ලබා ගැනීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ. මෙ අතර ඊයේ රාත්‍රී 11ට පමණ උන්වහන්සේගේ දේහ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම වූ අතර මේ වන විට මහජන ගෞරවය සඳහා පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ දේහ තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කටුදම්පේ කිරිමැටිය සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතයි. දීර්ඝකාලීන ආර්ථික පුනරුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අංශය සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී පෞද්ගලික අංශ ව්‍යවසායකින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සියාරමුණ බවයි.
ඊට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා ඇති බාධක හඳුනා ගන්නා ලෙසත් පෞද්ගලික අංශයට මෙහිදී ජනාධිපතිවරයා යෝජනා කළා විශේෂයෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා අඩාල වූ ආර්ථිකය යළි සක්‍රිය කොට දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම පරමාර්ථය කොටගෙන ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකින් කණ්ඩායමක් වශයෙන් හමු වීමට මෑතකදී තීරණය කර තිබුණා එම රැස්වීමේ දෙවැනි කණ්ඩායම සමගයි ඊයේ ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබුණේ සංචාරක ව්‍යාපාරය ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් සංනිවේදන තාක්ෂණය හෝටල් ව්‍යාපාරය ශාක නිෂ්පාදන පශු නිෂ්පාදන කිරිකර්මාන්තේ ලුණු නිෂ්පාදනය කෘෂි නිෂ්පාදන සුළු අපනයන භෝග කාබනික ගොවිතැන ආදී ශේෂ්ත්‍ර ගණනාවක ප්‍රමුඛ පෙළේ ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා ව්‍යවසායකින් මුහුණ දෙන ගැටලු අධ්‍යයනය කොට විසඳුම් සපයන බවද මෙහිදී ජනාධිපතිවරයා ව්‍යවසායකින් හමුවේ ප්‍රකාශ කළා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ආයතන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා ඉදිරියේදී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට ඒකඟතාවයකට පැමිණීමට රජයට හැකි වී ඇති බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට උතුරු මැද පළාත් සභාව ඇතුළු සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුන ගත්තාම අවුරුදු 3යි මාස 3කට වැඩිය කාලයක් මේ පළාත් සභා මැතිවරණය කල් දාලා අද මේ වෙනකොට කාලය ගත වෙලා තියෙනවා. එතකොට අනිකුත් පළාත් සභා මේ වගේම අවුරුදු කීපයක් දැන් මේ වෙනකොට කාලේ ඉස්සරහට ගිහිලා තියෙනවා මැතිවරණය නොතිය. අපේ පක්ෂේ නායකින් අපි යෝජනා කරා කඩනමින් මේ පළාත් සභා මැතිවරණය තබන්න පුළුවන් ඒ පසුබිම හදලා දෙන්න කියලා. ඒ මොකද අපි දන්නවා යහපාලන ආණ්ඩුව විසින් ඉතා කුමන්ත්‍රණකාරී විදිහට තමයි මේ පළාත් සභා මැතිවරණ මැතිවරණය හංගවුවේ. ඒ නිසා මේක අද අලුත් පනතක් ගෙනල්ලා ඒ පනත තුලින් පළාත් සභා මැතිවරණය තියන්න උත්සාහ කරන මුවාවෙන් තමයි මේ පළාත් සභා මැතිවරණය කල් දැමීමේ नीति उपदेशक අපිට මේ පැරණි ක්‍රමවේදයට එහෙම නැත්නම් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභාව තියන්න අවශ්‍ය වැඩපිළිවෙලට ආරම්භයක් ගන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා අපි බලමින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ නායකින්ට විශේෂයෙන්ම මේ සඳහා යම් ප්‍රවණතාවයක් අපිට එහෙම නැත්නම් පළාත් සභාව තියන්න යම් එකකතාවයකට අදාවිලා තියෙනවා කියන එක පැහැදිලිව අපි ගන්න ඕනේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලිත විකිණීමට රජය කටයුතු කරමින් සිටින අතර එසේ වුවහොත් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගන්නා තුරු දැඩි වෘත්තීය අරගලයකට එළඹෙන බව වරාය වෘත්තීය සමිතී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අවධාරණය කර තිබෙනවා. අමතිවරු ගණනාවක් යටතේ මේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා නොයෙකුත් දේවල් කරා. දැන් වර්තමාන අමාත්‍යවරයා කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒකේ කියන්නේ 51ක් අපි තියාගෙන 149ක් වෙනත් සමාගම් වලට දෙන්න ඕනේ කියන කතන්දරේ ඒකෙම කියනවා මේක කරන්න අපිට සල්ලි නැහැ ඒක නිසා ආයෝජන ගෙන්නන්න ඕනේ කියලා. හැබැයි අපි පැහැදිලිව අමාත්‍යවරයාට කියනවා අපිට කරන්න පුළුවන් මූල්‍යමය හැකියාව අපි සතුව තියෙනවා. අපිට කරන්න පුළුවන් තාක්ෂණය අපි සතුව තියෙනවා. ඒක නිසා අපිට ආයෝජනය ඕනේ අපිට ණය ගන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තියෙනවා. නැගෙනහිර පර්යන්තය ගොඩ නැගීමේ ශක්තිය. ඉතින් ඒක නිසා මේ කිසිම දෙයක් නොදැන කැබිනට් පේපර් එක දාලා මේක විනාශ කරන්න ඉඩ දෙන්න අපිට කොහොමත් බෑ. නැගෙනහිර පර්යන්තයේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයීමට අවශ්‍යයි. ඒ පොරොන්දුව මත තමයි අපි මීට පෙරගත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටෙව්වේ. එහෙම නැත්නම් අපි පැහැදිලිව සියලු කෙනාට ප්‍රකාශ කර සිටිනවා නැවත වතාවක් අපි අත්වැටු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ ක්‍රියාත්මක කරන තුරු වෘත්තීය සමිති අරගල පටන් ගන්නවායි කියන එක අපට අයිතියක් තියෙන පොළවේ පය ගහන වැඩ කරන සේවකයෝ විදියට අපේ අවසාන හුස්ම පොද රැක ගන්න එක. ඒ කියන්නේ නැගෙනහිර පරන්තේ රැක ගන්න එක. අතිගරු ජනාධිපතිතුමාට මේක සත්‍යතරතුරු ඉදිරිපත් කරන්න අපට අවස්ථාවක් ලබා දෙන්න. රටේ ආදායම් උපදවන ඩොලර් මැසිම මෙහෙම බදු දෙනකොට මංකොල්ල කන්න දෙනකොට අපට මෙහෙම නිවටෝ වගේ බලාගෙන ඉන්න බෑ. ඉතිහාසයේ ආණ්ඩු කරෙත් විකුණන මුවාවෙන් විවිධ නම් දාලා විකුණුමුකම තමයි. අද කරන්නෙත් ඒකම තමයි. ඒ නිසා ඇමතිවරයාට කියනවා ඔබතුමා නයි සම්බන්ධ දෙන් විශේෂඥයෙක් බව අපි දන්නවා. හැබැයි ඔබ වරාය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. අපි අභියෝග කරනවා ඔබතුමාට ඔබතුමාගේ දැනුම පාවිච්චි කරලා ඔබතුමා කියනවා නම් ආයෝජකයෙක් ගේන්න ඕන කියලා. අපි කියනවා වරාය සංවර්ධනය කරන්න ආයෝජකයෙක් ඕනේ නැහැ. වරායට මුදල් තියෙනවා. වරායට මානව සම්පත් තියෙනවා. වරායට හැකියාව තියෙනවා. මේ සම්පත අපිට පුළුවන් රටේ දියුණුවට යොදා ගන්න.
විදුලි පාරිභෝගිකයින්ගේ දුක් ගැනවිලි සොයා බැලීමට ඇති එකම ආයතනය වූ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරකීම පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විදුලි මණ්ඩලය සෑම වසරකම මෙගාවොට් 400කට වැඩි ප්‍රමාණයක් මේ අනවශ්‍ය ගිවිසුම් මගින් පාරිභෝගිකයට අසාධාරණ ආකාරයකින් මේ මිලදී ගැනීම සිදු කරනවා. ඒ වගේම මේ රටේ විදුලි පාරිභෝගික හැටියට අපිට අයිතියක් තිබෙනවා. මිලදී ගන්නා විදුලියක මිල තීරණය කරන්නේ කෙසේද? මේ රටේ කොපමණ සංඛ්‍යාවක් දෛනිකව විදුලියක ප්‍රමාණයක් භාවිත කරනවාද? සහ කිසියම් පාරිභෝගිකයකට අසාධාරණයක් වුණා නම් විදුලි බල මණ්ඩලයෙන් හෝ කිසියම් ස්ථානකින් එහි ආරක්ෂාවට තිබුණ පලිහක් විදිහට කටයුතු කරා විදුලි සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අවස්ථා කීපයකදීම අපි රජෙන් ඉල්ලා සිටියා මහජන උපයෝගිතා කොමිසම වෙනි තවත් සුවාදීන කොමිසමක් පිහිටවන්න ජල විදුලි ප්‍රශ්නය निराකරණය කිරීම සඳහා මේ මහජන උපයෝගිතා කොමිසම ඉවත් කිරීම පිටපස කිසියම් කුමන්ත්‍රණයක් තිබෙනවා අපිට පේනවා මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් තමයි එක අරමුණක් තමයි මේ රජය අපහසුතාවයට පත් කිරීම මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ මේ කුමන්ත්‍රණය පිටපස සිටින්නේ කවුද සුවා බලා වහාම හෙළිදරව් කළ යුතුයි මේ රටේ විදුලි පාරිභෝගිකයාට තමන්ගේ දුක කියන්න තියෙන ස්ථානය තමන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පෙනී සිටින ස්ථානය නැවතත් මේ රටේ ස්ථිර කරන්න කියලා ස්ථාපිත කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා සංචාරක ආකර්ෂණයේ දිනාගෙන ඇති කොරල්පල ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අප සියලු දෙනා සතු වගකීමක් කොරල්යනු සමුද්‍රීය පරිසර පද්ධතිය තුළ ඉතා සුවිශේෂී අංගයක්. එය සාගරික වත්සින්ගේ සහ ජීවීන්ගේ පැවැත්මට මෙන්ම වෙරළ ආරක්ෂණයටද ඉතා වැදගත්. සංචාරක ආකර්ෂණය බහුලව දිනාගෙන ඇති මෙම කොරල් විශේෂවලින් 50%ක් පමණ 2030 පමණ වන විට විනාශ වීමේ අවධානමක් මතුව තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. එවන් තත්ත්වයක් පවතින අවස්ථාවක අප කළ යුත්තේ අප සතුව ඇති කොරල් පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි. එහෙත් අපට මෙම පුවතින් වාර්තා වුණේ සංචාරකින්ගේ දැඩි ආකර්ෂණ आरक्षा करे මේ කොරල් පරය වැහෙන්න ගල් දැම්මොත් කොරල් පරය විනාශ වුණොත් ඒකෙන් හානියක් මිස කවදා යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ජාතික අපරාධයක්. මේක නවත්තන්න ඕන කියලා මේ කොරල් පරයේ වටේ දාන්න යන ගල් පවුර වහම නවත්තලා අවශ්‍ය තැන් වලට පමණක් පිලිසකර කරන්න කියලා යෝජනා කිරීම ගැන ඒ ක්‍රියාවලිය වෙනස් කිරීම ගැන ඉතාම මම ස්තුතිවන්තයි. අධිකාරිය සජෙස් කරලා තියෙනවා මුහුදු කොටු පවුර වටේටම මීටර් 6ක් දිග මීටර් 2කමාරක් උස කොටු පවුර වටේම රිවැට්මන්ට් එකක් හදා දැන් අපි කියන්නේ ඒ අවශ්‍යතාවයක් නැහැ කොරල් පර්වතයක් නැචරලි තියෙන හින්දා කෙසේ වෙතත් මෙම තීරණයට එම ප්‍රදේශවාසීන් විරෝධය එල්ල කිරීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු මහතා ප්‍රකාශ කළේ මෙම සංවර්ධන කටයුතුවලදී බැම්මට හානියක් සිදු නොවන ලෙස එය සිදු කිරීමට පියවර ගනිමින් මෙම ගල් යෙදීම නතර කරන බවයි කොටු පෞරේ පෞරාණික බව ආරක්ෂා කරමින් ඒ කොටු පෞර නැවත සංරක්ෂණ වැඩසටහනක් යටතේ අලුත් වැඩියා කිරීම කොටු බැම්ම ආරක්ෂා කරන්න ව්‍යාපෘතිය මගින් යෝජනා කරලා තිබුණා මූදර කාදණය වෙච්ච තැන් කීපයක් අපි හඳුරගෙන තියෙන කොටුවේ ස්ථාන දෙකක් ඒ ස්ථාන දෙක පමණක් ගල් යොදලා සංවර්ධනය කරන්න පමණක් අපි ලෝක බැංකු ව්‍යාපෘතියට උපදෙස් දීලා තියෙනවා දැන් රටවටා පුවත් කිහිපයක් යටියේ බුරවි සුලුකනාටුවත් සමග ඇති වූ ගංගාතුරු තත්ත්වයක් සමග මඩකල්පුව දිස්ත්‍රික්කයේ අක්කර 2467ක් විනාශයටපත් වී තිබෙනවා. මේ හේතුවෙන් මහකන්නේ වී ගොවි තැනද අඩාල වී ඇති බවයි දිස්ත්‍රික් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම් ජගනාතන් මහතා ප්‍රකාශ කළේ. වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම తాවකාලිකව නතර කර ඇති අවස්ථාවක නිසි අවසරයකින් තොරව වැලිමඩ නගරයේ පැවැත් වූ පෞද්ගලික උපකාරක පන්තියක් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වැලිමඩ පොලිසිය විසින් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා
මාවිත කුමර සමුර්ථි එකමුතුව විසින් 24 වන වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුරක් නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. බදුල්ල පළාත් මහරෝහලේ ලේ දන් දීමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය රුධිර ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැලිපට මෙතිවන්න කුට්ටාචි මාලිකා තැන්න හා පිටපුල ගම්මානයේ යාකරමින් ඇති මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. දෙදහස් නමේ වසරේ යුද්ධය අවසන් අදීරේ කුරුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාවට නිර්භීත සේවාවක් ඉටු කළ මුලතිව් 60 වන සේනාංකයේ යටතේ ස්ථාපිත කළ 682 වන බල සේනාවේ බල සේනාධිපති මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකල මහතා පසුගියදා දිවිගමනින් නික්ම ගියා. ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ බණ්ඩාරගම අඳුන්වැන්න පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වෙනවා. තවත් පුවත් සඳහා පිවිසෙන්න www.csnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.